වෙනස් වීමදයි ප්‍රස්ථාරගත කරන්න. ඒ කියන්නේ අපි කරන්නේ මේකයි IB ගේ වෙනස් කිරීමට අනුරූපව IC ගේ වෙනස් වීමයි ප්‍රස්ථාරගත කරන්න. මගේ x අක්ෂය ඒතකොට IB, y අක්ෂය රෙන්න ඕනේ IC. ඔව්. මෙන්න IB. මෙන්න IC. ඔව්. මට VBE බිඳුව කරාම IB බිඳුව කරන්න පුළුවන්. එතකොට මට IC ඇමීටරෙන් කියව ගන්න පුළුවන්. ඒතර IC බිඳුවයි කියලා මට නිරීක්ෂණය කරන්න පුළුවන්. ක්‍රමෙන් IB වැඩි කරනකොට VBE වෙනස් කරමින් මෙන්න මේ වගේ වක්‍රයක් එන්නේ. ඔව්. ඒක බොහොම පැහැදිලි. ක්‍රමෙන් IB වැඩි කරනකොට මේ P මෙතන නම් P ප්‍රදේශයට ඇතුළු වෙන මේ අර වාහක ප්‍රමාණය වැඩි වෙනවා. වාහක ප්‍රමාණය වැඩි වුණාම VT එක සංදිය තුළින් ගලන ධාරාව වෙනස් වෙනවා, වැඩි වෙනවා ඇත්තටම. අර ට්‍රාන්සිස්ටර් එක ක්‍රියාව සාකච්ඡා කරනකොට අර මැද තියෙන තුනියේ මේ බාහ්‍ය අර්ධ සන්නායක කොටසට ඇතුළු වෙන වාහක ප්‍රමාණය අනුව තමයි සමස්ත ධාරාව තීරණය වෙන්නේ. ඉතින් මේ ප්‍රමාණය වැඩි කරන වැඩි කරන ඔව් පැහැදිලි IC ධාරාව වැඩි වෙනවා. ඔතනදී හැබැයි වැඩි වෙලා ගන්නකොට උපරිමයක් තියෙනවා. උපරිම IC ධාරාවක් තියෙනවා. කොච්චර ඊට පස්සේ මේ IB වැඩි කරත් IC වැඩි වෙන්නේ. මේ ප්‍රස්ථාරේ කලාප තුනක් තියෙනවා බලන්න මේ ප්‍රස්ථාරේ තියෙනවා මෙන්න මේ වගේ ඉතා කුඩා කලාපයක් ඒ වගේ මේ ප්‍රස්ථාරේ තියෙන සංතෘප්ත වීමට ආසන්න කලාපයක් මේ ප්‍රස්ථාරේ මෙන්න මේ කොටස නම් කරනවා අපි කපා හැරි ප්‍රදේශය කියලා සංක්‍රමණ ධාරා ලාක්ෂණික වක්‍රයේ කොටස් තුනකට බෙදලා වෙන් කරනවා කලාප තුනකට බෙදලා වෙන් කරනවා මෙන්න මේ කුඩා කලාපය අපි නම් කරනවා කපා හැරි ප්‍රදේශය මේක රේඛීය ප්‍රදේශය. මොකද මේ වෙලාවේදී IB වෙනස් IBට අනුරූපව IC වෙනස් වෙන රේඛීය. හරි සමා වෙන්නවනේ මගේ මේ දෝෂයන් නිසා ඒක මේ පොඩ වක්‍ර ගතියක් කියලා දිනවා. මේ ප්‍රදේශයේදී මේක වෙනස් වෙන රේඛීය බොහෝ දුරට. ඔන්න. හරි. මේක රේඛීය ප්‍රදේශය ඒකොට. හරි. එතකොට මේ උඩ කොටස බොහොම පැහැදිලි සංතෘප්ත ප්‍රදේශය. සංතෘප්ත ප්‍රදේශය. මෙහිමයි පොඩි දෙයක් මතක තියාගන්න ඕනේ. ට්‍රාන්සිස්ටරේ වර්ධනයක් ලෙස පාවිච්චි වෙනනම් එම ට්‍රාන්සිස්ටරේ පාවිච්චි වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම රේඛීය ප්‍රදේශය තුල. මම ඒකට හේතුව විස්තර කරන්නම් පස්සේ ට්‍රාන්සිස්ටරේ සුචල ලෙස පාවිච්චි වෙනනම් අනිවාර්යයෙන්ම ඒක පාවිච්චි වෙන්නේ කපාහැරි ප්‍රදේශය සහ සංතෘප්ත ප්‍රදේශය තුල. නිකන් විවෘත සුචය ලෙස හදලා කියන්නේ කපාහැරි ප්‍රදේශය. ඒකට ධාරාව ගමන් කරන්නේ නැහැ කියලා සලකන්න පුළුවන්. IC ධාරාව බිඳුවට ආසන්නයි. ධාරාව ගලන්නේ නැහැ කියලා සලකන්න පුළුවන්. සංතෘප්ත ප්‍රදේශයේ තමයි IC ධාරාව උපරිම වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ස්විචේ ඔන් කරලා තියෙන අවස්ථාව. ස්විචේ ඔන් කරලා තියෙන අවස්ථාව සංතෘප්ත ප්‍රදේශයට අනුරූපයි. ඕෆ් කරලා තියෙන අවස්ථාව කපාහැරි ප්‍රදේශයට අනුරූපයි. වර්ධකය ලෙස පාවිච්චි වෙන්නේ රේඛීය ප්‍රදේශයේදී. මොකද කියන්නේ රේඛීය ප්‍රදේශයේදී දැන් මේ ප්‍රස්ථාර අනුක්‍රමණය මොකද්ද? මේ ප්‍රස්ථාර අනුක්‍රමණය කියන්නේ y කණ්ඩාංගම නිසා බෙදීම x කණ්ඩාංගම නිසා. ඔතන ඉන්නේ IC බෙදීම IB නේද? මේ සංක්‍රමණ ධාරා ලාක්ෂණික වක්‍රයේ අනුක්‍රමණය ලැබෙන්නේ බීට නේද? ධාරා ලාභේ IC බෙදීම IB නේද ලැබෙන්නේ? මේ යම් කිසි ලක්ෂයකට අදාළව ධාරාලාභය බොහොම පැහැදිලි ධාරාලාභය වෙනස් වෙනවා නමුත් රේඛීය ප්‍රදේශයේ තුල ධාරාලාභය වෙනස් වෙන්නේ නැහැ අනුක්‍රමණය වෙනස් වෙන්නේ නැති නිසා වෙන්නේ හරි ඕගොල්ලන්ට ට්‍රාන්සිස්ටරයක් වර්ධනය ලෙස පාවිච්චි කරන අවස්ථාවේදී පොදු විමෝචක විඤ්ඤාසය තුල භාවිත වෙන ලාක්ෂණික වක්‍ර තුනම පැහැදිලි වුණා ට්‍රාන්සිස්ටරේ පොදු විමෝචක විඤ්ඤාසය තුල පාවිච්චි කරනකොට ඊට අදාළ ලාක්ෂණික වක්‍ර තුන ඕගොල්ලන්ට පැහැදිලි වුණා කියලා මම විශ්වාස කරනවා දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ මේ ඉහත ඉගෙනගත්ත වක්‍රය තුළින් ට්‍රාන්සිස්ටරයේ වර්ධක ක්‍රියාකාරීත්වය. ඔව්. මෙහෙමයි මම මීට කලින් සාකච්ඡා කරා ට්‍රාන්සිස්ටරයක් මේ පාවිච්චි කරනකොට අපි අවශ්‍යතා දෙකක් තුත්ත කරන්න ඕනේ කියලා. BC සන්ධියේ පෙරනැමුරු වෙන්නේ කුඩා විභවান্তরයක් උදන්න ඕනේ. හරි ඒක මම सिद्ध කරලා තියෙනවා. ඒ වගේම BC සන්ධියේ පසුනැමුරු වෙන්නේ සාපේක්ෂව වැඩි විභවান্তরයක් උදන්න ඕනේ. මේක හරි කරදර වැඩක් නේ. කියන්නේ ට්‍රාන්සිස්ටරය කියන තනි උපාංගය ක්‍රියාත්මක කරවන්න විදුලි සැපියුම් දෙකක් ඕනේ. තනි විදුලි සැපයුමකින් මේ උපකරණය ක්‍රියාත්මක කරන ප්‍රණ හොඳයි නේද? ඒකේ උපකරණයක් අපිට අනුගමනය කරන්න පුළුවන්. අපිට පුළුවන් ප්‍රතිරෝධක පද්ධතියක් මගින් මේ විදුලි සැපයුම් දෙකම තනි විදුලි සැපයුමකින් ලබා දෙන්න. මේ ක්‍රියාවලිය අපි කියනවා ට්‍රාන්සිස්ටරය නැඹුරු කිරීම කියලා.
හරි මේක මහා කරදර වැඩක්. يعني කෝෂ දෙකක් මගින් ට්‍රාන්සිස්ටරේ ක්‍රියාත්මක කරවීම අපි තනි කෝෂයක් මගින් ට්‍රාන්සිස්ටරේ ක්‍රියාත්මක කරවන්න යන්නේ. ඔව්. එතන පරිපථය ඉන්නේ මේ විදිහට. අර අමතක කරන්න පාර අවශ්‍යතාව දෙක. මොකද්ද BE සන්ධිය පෙර නඳුරු කරන්න ඕනේ. ඒ වගේම BC සන්ධිය පසු නඳුරු කරන්න ඕනේ. ඔව්. හරි. දැන් මේ කතා කරලා තින් PNP ට්‍රාන්සිස්ටරේකට දැන් මම මේ කතා කරන්නේ NPN ට්‍රාන්සිස්ටරේ. මම මොකද NPN ට්‍රාන්සිස්ටරය ගැන සාකච්ඡා කරේ නැති නිසා මීට කලින් අර බොහෝ දුරට. හරි. මොකද පළවෙනි අවස්ථාවේ BE සන්ධිය පෙර නඳුරු කිව්වා. ඔව්. මේක බිංදුවයි බෝල් නම් ඉඳ තියෙන්නේ VCC. මම විස්තර කරනවා ඔයගොල්ලන්ට පේනවද කියලා මේක? හරි. දැන් මොකද පළවෙනි අවස්ථාවේ BE සන්ධිය පෙර නඳුරු කිරීම. මම ප්‍රතිරෝධයක් ඇසුරෙන් පාදකට නැඹුරු ලබා දෙනවා. හරි. මේ ධන මෙතන හිතන ධන 5 වෝල්ට් කියන්නේ මෙතන ධාරාව ගැනීම නිසා විභව බැස්මක් ඇති වෙනවා. මේ විභව බැස්ම තුළින් කුඩා විභවයක් මෙතනට ලැබෙනවා. මේ මෙතන විභවයේ බිඳුවයි කියලා සලකන්න පුළුවන්. මෙතන විභවයේ වැඩි. මොකද කියන්නේ මෙයා P, මෙයා N. මේක NPN ට්‍රාන්සිස්ටරයක්. ඒතර PN සන්ධිය දැන් පෙර නැඹුරු වෙලානේ තියෙන. බලන්න ඊතලේ දිශාවටයි ධාරාව ගලන්නේ මේ. හරි නේද? හරි. BE සන්ධිය පෙර නැඹුරු වුණා. ඒක ඇත්තයි. ඒ වගේම දැන් BC සන්ධිය පසු නැඹුරු කරන්න ඕනේ. කො මෙන්න මෙයා තමයි B. එතන මෙයා C. එතන මේක PN සන්ධිය මේ PN සන්ධිය පසු නැඹුරු කරන්න ඕනේ. මේක පසු නැඹුරු කරන්න නම් මෙතන විභවය ඍණ වෙන්න ඕනේ, මෙතන විභවය ධන වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ප්‍රතිරෝධය යගේ මේ RB කියලා මම මේක නම් කරන්නම්. මේ RB ට වඩා මෙතන යොදන ප්‍රතිරෝධය යගේ මොකද කියන්නේ? අඩු වෙන්න ඕනේ, වැඩි වෙන්න ඕනේ? අනිවාර්යයෙන්ම ප්‍රතිරෝධය අඩු වෙන්න ඕනේ. ඒකට හේතුව මේකයි. මෙතන ප්‍රතිරෝධය අඩුයි කියන්නේ මෙතන විභව වෙනස අඩුයි කියන එක. අපි දන්නවා V සමාන IR. R අඩුයි කියන්නේ V නියතයි. R අඩුයි කියන්නේ මෙතන sorry. මෙතන V සමාන IR. R අඩුයි කියන්නේ මෙතන තලන ධාරාව IC ධාරාව නියතයි. R අඩුයි කියන්නේ V අඩුයි. V අඩුයි කියන්නේ මෙතන විභව වෙනස අඩුයි කියන එක. විභව වෙනස අඩුයි කියන්නේ මෙතන සාපේක්ෂව ධන ගතිය වැඩි කියන එක. දැන් මෙතන ධන ගතිය වැඩි වුණා නම් මෙතන ධන ගතිය අඩු වෙනවා. මෙතන ධන ගතිය අඩුයි කියන්නේ මෙතන විභව අන්තරයක් හැදෙනවා. මෙතන සාපේක්ෂව ධන වෙලා මෙතන සාපේක්ෂව ඍණ වුණාම මේක පසු නෙමුරු වෙනවා නේද? මෙතන ධන වෙලා මෙතන ඍණ වුණා මෙතන ප්‍රතිරෝධය වැඩි කරනවා, මෙතන ප්‍රතිරෝධය අඩු කරනවා. එහෙම වුණාම මෙයා ධන වෙලා මෙයා ඍණ වෙනවා කියන්නේ මෙයා පසු නෙමුරු වෙනවා. එතකොට අපිට තනි ඉඳුලි කැපීමේ මේ ට්‍රාන්සිස්ටර් නඹුරු කරන්න පුළුවන් නේද? මේ විදිහට ඊට පරිපථය තුනේ. දැන් මෙතනින් එහාට කෝෂ දෙක තුන අඳින්නේ නැහැ. අපි තනි කෝෂෙන් තමයි කැපීම ලබා ගන්නේ. ඒ කියන්නේ ට්‍රාන්සිස්ටර් නඹුරු කරන ප්‍රතිරෝධ පද්ධතිය දාලා. බොහෝ පරිපථවල මේක මේ විභව බෙදුම් පරිපථයකින් තමයි නඹුරු ලබා දෙන්නේ. ඒ කියන්නේ මෙතන විභව බෙදුම් පරිපථයකින් මෙතන විභවය හදලා තියෙනවා. ඒක තහනමක් නැහැ නේ. එහෙම කරන්න පුළුවන් නේ. ප්‍රශ්නයක් නැහැ නේ. මෙතන විභව අපිට අවශ්‍ය පරිදි පාලනය කරන්න පුළුවන්. හයි ට්‍රාන්සිස්ටර් නඹුරු කිරීම කියන එක තේරුණා. හොඳයි. ඔව් දැන් අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ ට්‍රාන්සිස්ටරේ වර්ධකයන් ලෙස භාවිත වීම අර නඹුරු කිරීමේ ලාක්ෂණික වක්‍රය ඇසුරෙන්. මගේ ප්‍රධාන අවධානය යොමු වෙන්නේ සංක්‍රමණ ධාරා ලාක්ෂණික වක්‍රය. දැන් හරියම ලේසි දැන් ඔයගොල්ලෝ පැහැදිලි මම ට්‍රාන්සිස්ටරේ වර්ධකයන් ලෙස භාවිත වෙන අවස්ථාව අඳින්නේ පරිපදයක් ඇසුරෙන්. ඔව්. මෙයා පොඩ්ඩක් ඇඳලා පුරුදු වුණාම ඒ හරියනවා. මේක හරියම ලේසි. අතන ට්‍රාන්සිස්ටර් ගන්න ගොඩක්ම ලේසි. ඊළඟ තියෙන පාස් පේපර් ඔක්කොම සාකච්ඡා කරලා බලුවා. හරි බලන්න මේ පරිපථය වලින් තේරෙනවා කිය මේ ධන අපි හිතමු දැන් ධන 5 වෝල්ට් දෙනවා කියලා මෙහෙර බිංදුවයි වෝල්ට් දෙනවා ප්‍රතිරෝධ වල අගයන් දැන ගැනීම අදාළ වෙන්නේ නැහැ මම මේ R1 R2 කියලා ගන්නම් සාමාන්‍ය R3 R4 මෙයා ට්‍රාන්සිස්ටර් දැන් මම කරන්නේ මෙතනදි මම හරි විද්‍යුත් සංඥාවක් ඇතුල් කරනවා මේ වගේ එතකොට දැන් මෙතන මේ අග්‍රතර විභවාන්තරය වෙනස් කර ගැනීම තමයි මට ගන්න ඕනේ හරි පොඩ්ඩක් ඉන්න. අපි අනිමු අර සංක්‍රමණ ධාරා ලාක්ෂණික වක්‍රය. ඔව් මේ IB මේ IC.
පොඩි මෙතන දෙයක් වුණා. හරි. හරි. ඉතින් අපි දන්නවා ඉදා ඉඳලා මෙයා කපාහැරි ප්‍රදේශේ, මෙයා රේගිය ප්‍රදේශේ, මෙයා සංතෘප්ත ප්‍රදේශේ කියලා. හරි. දැන් ට්‍රාන්සිස්ටරේ වර්ධකයන් ලෙස පාවිච්චි වෙනවා නම් ට්‍රාන්සිස්ටරේ වර්ධකයන් ලෙස පාවිච්චි වෙනවා නම් මම කරන්නේ මොකක්ද? මෙතන IV ධාරාව වෙනස් කරගන්න ඕන. මෙතෙන්ට ඉන්පුට් වෙන්නේ IV ධාරාව. ඇත්තට මෙතන ප්‍රධානය වෙන්නේ IV ධාරාව. මෙතන මයික්‍රොෆෝනේ මේ වගේ සංඥාවක් ආවම මෙතන ධාරාව වෙනස් කරනවා. IV ධාරාව වෙනස් වුණාම මේ R4 කේ බාහිර ප්‍රතිරෝධය තුළින් ගලන IC ධාරාව වෙනස් වෙනවා. ඊට අනුරූපව වෙනස් වෙනවා. හරි. බලමු අපි. බලන්න දැන් මේ IB ඉන්නේ X අක්ෂයේ ඉන්නේ. මේ IB මම මේ විදිහට වෙනස් කර ගන්නවා. මම පොඩ්ඩක් මෙතන කඩිරි වලින් දා ගන්නවා. මේ ප්‍රතිරෝධයෙන් මෙතන IB ධාරාව යම් කිසි නියතාවයකින් පවත්ව ගන්නවා. මෙතන R1 සහ R2 විභව බිඳුන් පරිපථයේ මෙතන විභව විදසක් හදලා තියෙනවා. විභව අන්තරය මෙතන ඇති වෙලා තියෙනවා. ට්‍රාන්සිස්ටරේ ආරම්භයේදී කිසිම සංඥාවක් නොලැබෙන අවස්ථාවකදී පවා IB ධාරාවක් ගන්නවා ආරම්භයේදී. ඊට අනුරූපව IC ධාරාවක් ඇති. මේ ප්‍රස්තාරයට අනුරූපව. හොඳයි. ඔව්. දැන් මම කරන්නේ යම් කිසි විද්‍යුත් සංඥා ප්‍රදානය කරනවා මේ විදිහට. ඇත්තට මේ මතක තියාගන්න ඕනේ අවබෝධය වටින්නේ. මෙතන විභවාන්තරේ මේ අන්තර විභවාන්තරේ මෙහෙම වෙනස් වෙනකොට කාලයත් එක්ක ධාරාව වෙනස් වීම මම මෙහෙම සලකනවා. මෙහෙම සිද්ධ වෙනවාය කියලා. ඔව්. ධාරාව මෙන්න මේ ආකාරයට වෙනස් වෙනවා කියලා. IV ධාරාව මෙහෙම වෙනස් වෙයි කියලා මම සලකනවා. මට මම එක වෙනස් කරනවා මේ IV මම වෙනස් කරනවා කරගන්න මයික්‍රොෆෝන එකට අනුරූපව මේ විදිහට. හරි. එතකොට මට මේ සංක්‍රමණ ධාරා ලාක්ෂණික වක්‍රය ලැබෙනවා IC වෙනස් වෙන විදිහ. ඇත්තම ලාක්ෂණික වක්‍රවල ප්‍රයෝජන මේවයි. ඔව් බිංදුවේ ඉඳලා උපරිමයක් කරා යනවා. උපරිමයට අදාළ IC එන්නේ මේ පැත්තට. එතකොට IC එන්නේ කොහොමද? මෙහෙම බිංදුවේ ඉඳලා උඩින් වෙලා බිංදුවට එනවා. ඔව්. මේවයි කොටසක් එනවා. ඊට පස්සේ ප්‍රතිවිරුද්ධ දිශාවට අනිත් පැත්තට උඩින් වෙනවා. ඒ ප්‍රතිවිරුද්ධ දිශාවට අදාළ ප්‍රස්ථාරය තියෙන්නේ මෙන්න මෙහෙම. මෙතන බිංදුවේ ඉඳලා උඩින්ට එනවා. උඩින්ට එනවා කියන්නේ මෙතනින් මෙහෙම එනවා. ඔව් ස්වල්ප මොහොතකට අපි අපේ පාඩම නවත්වනවා. ඔව් දැන් අපි සාකච්ඡා කරමින් හිටියේ අවමේක සිට නැවත ප්‍රධානී උපරිම වෙන අවස්ථාව. උපරිම වෙනවා. අවමේක සිට උපරිම වෙනවා. ඔව් අවමේ තියෙන්නේ මෙතන. උපරිමේ තියෙන්නේ මේ පැත්තේ. ඔව් අවමේ සිට උපරිම වෙනවා. ආය අවමේ දක්වා යනවා. බලන්න මේ IB ධාරාව මම ඉදයින් දරපු පුඩා ධාරාවක්. ඒක මයික්‍රෝ ඇම්පියර් වලින් මයින්නේ. ඔව් මයික්‍රෝ ඇම්පියර්. බලන්න මයික්‍රෝ ඇම්පියර් වලින් වෙනස් වෙන ධාරාව මෙතන වෙනස් වෙන්නේ මිලි ඇම්පියර් වලින්. මයික්‍රෝ සහ මිලි අතර පරතරය කීයද? 10^3 ගුණයකින් 10 ගුණයකින් මේක වර්ධනය වෙලා තියෙනවා. තේරුණා? දැන් මෙතන වර්ධන ක්‍රියාවලිය අපිට මේ සංක්‍රමණ ධාරා ලාක්ෂණික වක්‍රය ඇතුලේ විස්තර කරන්න පුළුවන්. ඉතින් කතාවක් නෑ, කිසිම තර්කයක් නෑ. ට්‍රාන්සිස්ටරේ වර්ධකයන් ලෙස පාවිච්චි වෙනවා නම් මේ ට්‍රාන්සිස්ටරේ නැඹුරු කරන්න ඕනේ මොන ප්‍රදේශයේ තියෙන විදිහද? රේඛීය ප්‍රදේශය තුල තියෙන විදිහද? දැන් බැරි වෙලා හරි මේක සම්පූර්ණ ප්‍රදේශයේ මේ ලක්ෂයේ මෙතෙන්ට ආවනම් ඇත්තටම විකෘතියක් නේද හටගන්නේ මෙතන? මේ ස්වභාවික සංඥාවට අනුරූපව නෙමෙයි ප්‍රතිදාණිය ඇති වෙන්නේ. මෙතන විකෘතියක් හටගන්නවා. රේඛීය ප්‍රදේශය තුල විතරයි වර්ධකයකට වැඩ කරන්න පුළුවන්. ට්‍රාන්සිස්ටරය වර්ධකයන් ලෙස වැඩ කරන අනිවාර්යම තියෙන්න ඕනේ මේ ට්‍රාන්සිස්ටරය රේඛීය ප්‍රදේශයට නැඹුරු කරලා. ඔව්. දැන් ඕගලන්ට තේරුණා ට්‍රාන්සිස්ටරය වර්ධකයන් ලෙස භාවිතා වෙන්නේ කොහොමද කියලා. දැන් ගණන් එහෙම හරිම සරලයි. මේ ගණන් හදනකොට ට්‍රාන්සිස්ටර වල ගණන් හදනකොට ඕගලන්ට වැදගත් වෙන සූත්‍ර කිහිපයක් තියෙනවා. IP සමානයි IT දෙන IB. IE සමානයි IT දෙන IB. ඉතාමත් වැදගත් ප්‍රකාශනයක්. ඒ වගේම ඕම්ගේ නියමය ගොඩක්ම වැදගත් වෙනවා. ඔව්. වර්ධකය සම්බන්ධයෙන් කතා කරන්න ඕනේ හැම දෙයක්ම අපි සාකච්ඡා කළ අවසන්. දැන් අපි සාකච්ඡා කරන්නේ ට්‍රාන්සිස්ටරය පිටය ලෙස භාවිතා කරන අවස්ථාව ගැන. ඔව් අපි දැන් සූදානම් වෙන්නේ ට්‍රාන්සිස්ටර් වල අවසන් කටයුතු කරන්නට. ඒ කියන්නේ ට්‍රාන්සිස්ටර් ස්පෙෂලිස්ට් භාවිත කරන අවස්ථාව ගැන සාකච්ඡා කරන්න. ඔව්. මීට කලින් සාකච්ඡා කරා සංක්‍රමණ ධාරා ලාක්ෂණික වක්‍රය. ඒක ආයේ මේ විදිහට. මේ ගොඩක් වැදගත් ප්‍රස්තාරය. ඇත්තට මේ ප්‍රස්තාර තුනම වැදගත්. පාස්ට් ටේබල් වලට ඇවිල්ලා තියෙනවා ඔය ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රයත් එවිදිනවා. මේ සංක්‍රමණ ධාරා ලාක්ෂණික වක්‍රයත් එවිදිනවා. තුනම වගේ එකම විදිහට වැදගත්.
අයිබී අනුව අයිසී වෙනස් වුනේ පොදු විමෝචන විඤ්ඤාණයේදී කොහොමද? මෙන්න මේ මේක රේඛීය ප්‍රදේශයනේ, රේඛීය වෙනස් වෙනවා. මේක කපා හැරි ප්‍රදේශය, මේක සම්පෘත් ප්‍රදේශය. හරි. එතකොට මේ කපා හැරි ප්‍රදේශය මේක සම්පෘත් ප්‍රදේශය. කපාහැරි ප්‍රදේශයේ සහ සංතෘප්ත ප්‍රදේශයේ අපි දැන් තමත් රේඛීය ප්‍රදේශයේ සාකච්ඡා කළා අවසන් වර්ධක වලට එක් කතා කරන්නේ අර ප්‍රස්තාර බව යන්නේ ප්‍රධානයේ විමුණු ප්‍රධානයේ කොහොමද වෙන්නේ කියලා. හරි. දැන් ඇත්තටම ට්‍රාන්සිස්ටර් සිද්ධාල ලෙස පාවිච්චි වෙනවා නම් මේ විවෘත සිද්ධාල ලෙස භාවිතන අවස්ථාව කපාහැරි ප්‍රදේශය අදාළ වෙන්නේ, ඒ වගේම සංතෘප්ත ප්‍රදේශය අදාළ වෙන්නේ සංවෘත සිද්ධාල ලෙස භාවිතන අවස්ථාවට. බලන්න අයිතිර ගණිතලා උඩරිම අගේ. ඒ කියන්නේ මේ කලෙක්ටර් ධාරා උඩරිම වෙන්නේ ට්‍රාන්සිස්ටරේ ඔන් වෙච්ච සුචියලිත භාවිතන අවස්ථාවේදී. කපා හැරි ප්‍රදේශයේදී IC ධාරාව නොගින හැරි තරම් දැත්ත බිඳුවයි කියලා සලකනවා අපි ගණනය කිරීම වලදී. හරිද? ඔව්. ඔව්. දැන් අපි බලමු උදාහරණයක්. උදාහරණ පරිපථයක් මේ ට්‍රාන්සිස්ටරේ සුචියලිත භාවිතන අවස්ථාව. හරි. මම මෙතනට බල්බයක් සවි කරනවා. මෙතෙන්ට 5 වෝල්ට් විදුලි සැපයීමක් ලබා දෙනවා. මේක බිංදුවයි වෝල්ට්. මෙතෙන්ට මම ස්පර්ශක තහවුරු දෙකක් තියෙනවා. ආ, ඕගොල්ලෝ දන්නවා ඇති අර සමහර මේ ඉලෙක්ට්‍රොනික පරිපථ තියෙනවා, අර ආරක්ෂක පරිපථ ලෙස වැඩ කරන නේද? දැන් මේකෙන් මම 6 වසරේදී සැලසුම් කරපු පරිපථයක්. ඒ කියන්නේ මේ මට ආසාවක් තිබ්බා මේ මොකක් හරි දෙයක් ස්පර්ශ කරාම මොකක් හරි එලාම්යක් හරි මොකක් හරි වදින විදිය පරිපථයක් සැලසුම් කරන්න. ඉතින් ඒකට මම ට්‍රාන්සිස්ටරයක් පාවිච්චි කරා. දැන් මෙතන එලාම්කුත් වදින්නේ නැහැ. දැන් බල දෙකක් පත්තු වෙන්නේ. මම අත තිබ්බා මේ ස්පර්ශක තහඩු වලට අත හරි ඇඟිල්ල හරි තිබ්බා මේ බල දෙක පත්තු වෙන්න ඕනේ. හරි. මේකදි වෙන්නේ මේකයි. මම මෙතන තව ප්‍රතිරෝධයක් දා ගන්නවා අවශ්‍ය පරිදි. හරි. මම මෙතන කරන්නේ දැන් බොහොම පැහැදිලි IV ධාරාව බිඳුව වෙනවනේ. දැන් මෙතන මුකුත් මෙතන සම්බන්ධයක් නැහැ. බාහිර කිසිම සම්බන්ධයක් නැහැ. මේ මෙතන විදුලි සැපයීම ලබා දුන්නම IV කීයද මෙතෙන් කැල්ලන්නේ තියෙන්නේ? IV කීයද බිඳුවයි. හරි. මේ ගලන ධාරාව IV සමානයි බිඳුවට. ආරම්භයේ බිඳුවේ මුකුත් ස්පර්ශකයක් මුකුත් අල්ලන්නේ නැත්නම් උතර බිඳුවයි. හරි. IV බිඳුව නම් මේ සංක්‍රමණ ධාරා ලාක්ෂණික වක්‍රයට අනුව IC කීයද? බිංදුවයි. ඒ කියන්නේ අර බල් දෙක පත්තු වෙන්න පුළුවන්ද? මේ IC ධාරාව බිංදුව නම් බල් දෙක පත්තු වෙන්න පුළුවන්ද? බෑනේ. බල් දෙක පත්තු වෙන්න බෑ. මෙතන IC බිංදුව වෙනවයි කියන්නේ. ඇත්තට මේ බල් දෙකේ සූත්‍රිකාවට ප්‍රතිරෝධයක් ඇති. ඒක මම R කියලා ගන්නවා. V සමානයි IR නේ. V සමානයි IR. I බිංදුව නම් IR ගුණිතයේ බිංදුවක් වෙන්න ඕනේ. එහෙනම් V සමානයි බිංදුවයි. මෙතන අත්දතර විභවান্তরে බිඳුවයි කියන්නේ V සමානයි බිඳුවයි කියන්නේ මෙතන විභව වෙනසක් නැහැයි කියන එක. විභව වෙනසක් මේ අත්දතර නැහැ නැත්තම් මෙතන අත්දතර විභව වෙනසක් නැත්තම් මෙතන පහ නම් මෙතනත් පහම නේද තියෙන්න ඕනේ. ආ, එහෙනම් මෙතන විභවයන් මේ අවස්ථාවේ 5 වෝල්ට් වෙනවා. එහෙනම් VCE කීයද? ආ, එමීගරේ විභවයේ බිඳුවයි, කලෙක්ටරේ විභවයේ 5 කියලා දැන් ඔප්පු කරා. එහෙනම් VCE සමානයි 5 වෝල්ට් V2යි නේද? මෙතන විභව වෙනස 5ක් වෙනවා නේද? 5න් බිඳුවක් කියන්නේ 5යි නේද? මෙතන විභව වෙනස බිඳුවක් ආව ඕම්ගේ නියමයේ දැම්මාම මොකද අනි බිඳුව වීම නිසා එතකොට එන්නේ 5නම් මෙතන බිඳු වෙනවා මෙතන 5 වෙනවා. 5න් 5ක් ගියාම බිඳු වෙන්නේ. එතන මෙතන 5 වුණා. මෙතන 5රින බිඳුව කියන්නේ 5යි. VCE 5ක් වෙනවා. ඒ කියන්නේ බලන්න කපාහැරි ප්‍රදේශය තුලයි දැන් මේ පරිපථයේ ක්‍රියාත්මක වෙන්නේ. ට්‍රාන්සිස්ටරේ ක්‍රියාත්මක වෙන්නේ කපාහැරි ප්‍රදේශය තුල. මොකද IB බිඳුව නිසා. එතකොට මට කියන්න පුළුවන් කපාහැරි ප්‍රදේශයේ.
මම වගුවක් අරින් යනවා ඒකේ කෙටි සටහනක් වශයෙන් කපාහැරි ප්‍රදේශය කපාහැරි අවස්ථාව කියලා ගන්නම්කො කපාහැරි අවස්ථාව ඔව් එතකොට කපාහැරි අවස්ථාවට අදාළව ID සමානයි බිංදුවයි එතකොට IC කීයද සමානයි බිංදුවයි. ඔයගොල්ලෝ පේනවද කියලා මම විශ්වාස කරනවා. IC සමානයි බිංදුවයි. සමා වෙන්න ඕනේ මෙතන. අවුල්නේ. සමානයි බිංදුවයි වෝල්ට්. එතකොට මොකද කියන්නේ? මෙතන මම ගන්නම් මෙතන ගලන ධාරාව IC මෙතන R කියලා ගන්නම්. එතකොට IC වාරයක් R. R කියන්නේ මෙතන සූත්‍රිකාවේ ප්‍රතිරෝධය. ICR ගුණිතයෙන් ලැබෙන්නේ මොකද්ද? බල්බේ අග්‍රතර විභවාන්තරය නේද? ICR කියන්නේ ඕම්ගේ නියමවල V සමානයි IR. IC කියන්නේ ගලන ධාරාව ICR ගුණිතයෙන් ලැබෙන්නේ සූත්‍රිකාවේ අග්‍රතර විභවාන්තරය. කීයද? සමානයි බිංදුවයි. කපාහැරි අවස්ථාවේදී බල්බේ අග්‍රතර විභවාන්තරයේ බිංදුව විභව වෙනස බිංදුවයි. එතකොට VCE කීයද? VCE 5 වෝල්ට් වෙනවා. VCE 5 වෝල්ට් වෙනවා. ඒ කියන්නේ සැපියුම් වෝල්ට් ඉදාව. ඒක මම VCC කියලා ගන්නවා. සාමාන්‍ය දෙන්නේ හැම එකෙන් 5 වෝල්ට් වෙන්න ඕනේ කියලා නීතියක් නේද? මම සැලසුම් කරපු පරිපථයේ 5 වෝල්ට් වෙන පරිපථයක වෙනාගයක් තියෙනවා. මම සාමාන්‍යව ගත්තා ඒක සැපියුම් වෝල්ට් ඉදාවට සමානයි කියලා. ඔය කපාහැරි අවස්ථාව. ඔක තේරුණාද? හොඳයි. දැන් කතා කරන්නේ සංතෘප්ත අවස්ථාව. සන්තුෂ්ට අවස්ථාව. හරි. දැන් මොකද වෙන්නේ? මම මෙතනට ඇවිල්ලා හරි අතහරි මම කරේ තියෙනවද පර්ශ වෙන්න. තිබ්බා මොකද වෙන්නේ? මගේ හැමට ප්‍රතිරෝධයක් තියෙනවා. හරි ප්‍රතිරෝධය වැඩි වුණා ප්‍රතිරෝධයක් තියෙනවා. මෙතන මගේ හැම ප්‍රතිරෝධයක් ලෙස ක්‍රියාත්මක වෙලා ඉතා කුඩා ධාරාවක් මේ IB ධාරාවක් මෙතන ගමන් කරන්න පෙළඹෙනවා. මෙතන කුඩා ධාරාවක් ගමන් කරන්න පෙළඹුණාම ඒ ධාරාව මම තීරණය කරන්නේ සන්තුෂ්ට වීමට අවශ්‍ය කරන ධාරාව ලෙස. බලන්න මේ ප්‍රත්‍යාරයෙන් සංතෘප්ත වෙන්න අවශ්‍ය වෙන IB ධාරාවක් ඇති. IB set saturated. saturated current එක මම තීරණය කරනවා ඔය මම අත තිබ්බාම ගලන්න ඕන ධාරාව කියලා. ඒකට සුදුසු වෙන පරිදි තමයි මම මෙතන ප්‍රතිරෝධයගේ තීරණය ගන්න. දැන් ඒතර මම අත තිබ්බාම ගලන ධාරාවෙන් සංතෘප්ත වෙන්න නැත්නම් මම මෙතන ප්‍රතිරෝධය අඩු කරලා වැඩි ධාරාවක් ගලන විදිහ හදා ගන්නවා. හැබැයි මතක තියාගන්න ඕනේ දැන් මෙතන වැඩි ධාරාවක් ගමන් කරන්න පිළිමුනේ අපිට ලාවට වගේ නියම් තියෙනවා කරන්ට් එකක් වදිනවා වගේ. ඉතින් ඒ විදිහට තමයි අපි මේක හදන්නේ. කියන්නේ අඩු ධාරාවකින් මේක සංතෘප්ත වෙන විදිහට. මෙතන අත තිබ්බාම මේ ප්‍රතිරෝධය අගෙන නිසා මෙතන ධාරාවක් ගලන්න පෙළඹෙනවා. ධාරාවක් ගලනවා කියන්නේ IB-ට අගයක් තියෙනවා. IB අගයක් තියෙනවා. හරිද? IB-ට අගයක් තියෙනවා. හරිද? එතකොට මේ අවස්ථාවේදී VB ඒ කියන්නේ බේසේ සහ එමීටර අතර විභවාන්තරයේ එකට වඩා එක හෝ එකට වඩා වැඩි වෙන්න ඕනේ. නැත්නම් දශම 6ට වඩා වැඩි වෙන්න ඕනේ. මොකද ඔයගොල්ලෝ දන්නවා සිලිකන් ට්‍රාන්සිස්ටර් එක විභව භාජකයේ දශම 6යි. ඒ කියන්නේ හීනස්තරයේ තුනී කරන්න ඕන කාර්ය ප්‍රමාණය තියෙන්නේ වෝල්ට් දශම 6යි. දශම 6ට වඩා නම් වැඩි වෙන්න ඕනේ ට්‍රාන්සිස්ටරේ සංතෘප්ත වෙන්න. ඒ කියන්නේ 1 වෝල්ට් වගේ ලැබෙන්න ඕනේ. හරි. එතකොට මොකද කියන්නේ IC ධාරාව? සංතෘප්ත අවස්ථාව ගන්න ගලන්න පුළුවන් උපරිම ධාරාව වාර්තා වෙනවා. එතකොට සංතෘප්ත අවස්ථාවේදී IC අසමානයි බිඳගෙන IC-ට අගයක් තියෙනවා. හරි. IC-ට අගයක් තියෙනවා කියන්නේ ICR කියන ගුණිතේ මොකද්ද කියන්නේ? ICR කියන ගුණිතය සමාන වෙන්න ඕනේ VCC-ට. ඒ කියන්නේ මෙතනින් ගලන්න පුළුවන් උපරිම ධාරාව ගලනවා නම් මෙතන ප්‍රතිරෝධය තියෙනවා. ICR සමාන වෙන්නේ සැපියුම් වෝල්ට් එකට. මෙතනින් උපරිම ධාරාව ගලනවා නම් මෙතන හැදෙන්නේ 5 වෝල්ට්. බල්බේ දෙපස 5 වෝල්ට් හැදෙනවා නම් බල්බේ පත්තු වෙනවා නේ මේ අවස්ථාවේ. IB බිඳුව නෙමෙයි දැන් IC-ට අගයක් තියෙනවා. IC-ට ගල්පල උපරිම අගය දෙනවා IB-ට අගයක් තියෙනවා. එතකොට මෙතනින් ධාරාවක් ගලනවා. ධාරාවක් ගැලීම නිසා බල්බේ දැල්වෙනවා. ඒක 5 වෝල්ට් එකෙන් සැපියුම් වෝල්ට් ඉදා සමානයි. එතකොට මොකද කියන්නේ? මෙතන විභවාන්තරයේ 5 නම් මෙතන විභවාන්තරයේ 5 නම් මෙතන 5යි නම් මෙතන බිඳුව නේද වෙන්න ඕනේ. මෙතන තවදුරටත් 5 නෙවෙයි මෙතන බිඳුවයි වෝල්ට් වුණොත් තමයි මෙතන විභව වේදස 5 වෙන්නේ. ඒක තේරුණා නේද? හරි මෙතන බිඳුව වුණොත් තමයි මෙතන විභවාන්තරය හැදෙන්නේ. එහෙනම් VCE කියන්නේ බිඳුවෙන් බිඳුවක් ගියාම බිඳුවයි වෝල්ට්. හරිද? බිඳුවයි වෝල්ට්. VCE බිඳුවයි වෝල්ට් සමාන වෙනවා. සමානයි නෝනේ VCE සමානයි බිඳුවයි වෝල්ට්.
මේක තමයි ට්‍රාන්සිස්ටරේ ස්විච් එකලට ක්‍රියාත්මක වන අවස්ථාව. දැන් උතන මේ ඔය ස්පර්ශකයේ වෙනකොට අපිට ඕන නම් ගන්න පුළුවන් වතුර ජලයේ සංවේදී පරිපථයක් ඕන නම් හදන්න පුළුවන්. මෙතන වතුර බිඳුවක් වෙනනම් මොකක් හරි ලාම්යක් හරි මොකක් හරි වදින විදියට. හරි ඉතින් මේ වල ඉදීම ගොඩක් තියෙනවා. වතුර ටයිම් කියන වතුර ඕෆ්ලෝ වෙන්න පිරුණාම ඔතෝ වතුර මෝටර ඕෆ් කරන්න තියෙන මේ ඔය ට්‍රාන්සිස්ටර් පරිපථය. හරි ගොඩක්